සද්ද වාහිනි සෝනි කම්පැනි නටන නැටිල්ල පිළිබඳව මයිකල් ජැක්සන් කිව්වා අන්තිම වෙනකොට කොහොමද ආණ්ඩු පෙරලන්නේ කොහොමද මේ එක එක නාය කටහඬ වල අරගෙන කෝටි ගණන් සල්ලි උපයන්නේ මේ එක එක නා රූපලාවන්‍ය දාගෙන කාමයේ අවසන්නේ කොහොමද ඉස්සර අපේ සිංහල සංගීතයේ ස්වාමින්වංශ රාගතාල තිබුණේ නැහැ පැල් කවිය ගල් කවිය තිබුණේ තල්පත්වල ලියපු බණ මේ අපි දන්න යුගයේ තමයි ඉන්දියාවට ගිහලා රාගතාල ගෙනල්ලා අද සංගීතේ සම්පූර්ණයෙන්ම රාගතාල වලට යට වෙලා මේ තරුණ තරුණියෝ කියන කරන දේවල් කවදාවත් අධිශීල ශික්ෂාවකට අධිචිත්ත ශික්ෂාවකට නැහෙනේ. ඉතින් අපි දැනගන්න ඕනේ ඒක රට එහෙම ගියාට එහෙම ගිය කට්ටියට වෙලවෙන ප්‍රශ්නත් දැනගෙන අපිට පුළුවන් නේ අරණියකට ගිහිල්ලා එහෙන සද්ද ටික අහන්නකෝ. රුක් මූලයකට ගිහිල්ලා එහෙන සද්ද ටික අහන්නකෝ. ශූන්‍යagaraකට ගිහිල්ලා එහෙන සද්ද ටික අහන්නකෝ. අපි කොච්චර අකමැතිද? රමණීයානි වනපන්තානි නවති කාමගවේෂිනෝ මේ වනපන්ත සේනාසන කොච්චර රමණීය වුණත් කාමගවේෂීත් කැමති නැහැ. මොකද ඒගොල්ලන් ඕනේ උත්තර ಭಾರತೀಯ සංගීතේ දක්ෂිණ ಭಾರತೀಯ සංගීතේ ඩොල්බි සිස්ටම් මොනෝ සිස්ටම් රොක් මියුසික් ජෑස් මියුසික් අනි අම්මේ තියෙන තරම්. මේ ළඟදී යෝජනාවක් කරලා තිනවා පිරිත් කියනකොට පසුවිම සංගීතය දැම්මොත් කට්ටිය අහයිද කියලා. උත්සාහ කරපු පටිටික්කුත් හම්බුණා මට. නිකම් පිරිත් අහනවට වැඩිය බණ අහනවට වැඩිය පිටිපස්සෙන් පොඩක් මියුසික් එකක් දැම්ම නම් මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ ගන්ධ රස පහස මේ දේවල් සඳහානේ අපි පොහසත් වෙනවයි කියන්නේ. කැමැති ගඳක් ගන්න පුළුවන්, කැමැති රසක් ගන්න පුළුවන්, කැමැති පහසක් ගන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ අධිචිත්ත ශික්ෂාවට? කොර වෙනවනේ. එහෙනම් බුදුරජාණන්සේට රමේසු මාලිගා තෑරලා ගිහිල්ලා ඇටේරිය කැලේක සූසේ සැතපිලා කියන්න පුළුවන් කොමන ලැබෙන්නේ නැහැ නේ මමත් සූසේ නිදා ගන්න කෙනෙක් මේ ලෝකේ කියලා. අරගේ හිටියානම් රාජ කන්‍යාවොත් එක්ක කොච්චර සැපේ ඉන්න තිබ්බද? අන්නේ ඒකෙන් එන પરම්පරාවේ අපට අපි තේරුම් අරගන්න ඕනේ මේ අදි සීල ශික්ෂාවෙන් ලැබෙන මේ අදි චිත්ත ශික්ෂාවට බුදුජානකසේ නම් කරලා තියෙන විවේක ජං පීති සුඛ. ඇහැට රූප නැතිවීම නිසා ඇතිවෙන විවේකයේ තුල හට ගන්නා වූ ප්‍රීති සුඛය. කණ්ඩ සද්දයක් නොදී කණෙන් ඇතිවෙන විවේකජ පීති සුඛය. නාසයට ගඳ නොදී සුවඳ නොදී සාමාන්‍ය වාතයේ ජීවත් වෙනකොට ඇතිවෙන ප්‍රීති සුඛය. ඒ කියන්නේ ආනාපානයි කියලා කියන්නේ. ඊට පස්සේ රස දාන වළඳන වෙලාවේදී දාන ගැන දැන හිටියට අපි වේලක් අතහැරලා දාලා හෝ අපි බලනවා මේ දිව රසයක් නොවිඳින වෙලාවේ කතා නොකරන වෙලාවේ මොකද්ද දැනෙන දේ? තමයි භාවනා කරනකොට හරියට කෙල වුණාට පටන් ගන්න. කැස්සෙන්න පටන් අර ගන්න. කිසිම රසමසවුලක් නැතුව. එතකොට තීරණ පටන් අරගන්නවා මේ දිවත් ජීවත් වෙනවා. එයා දෙනවා අපිට සංවේදන වගේක්. අපි එයාට හම්බ කරන්න තමයි යෝ කෝච්චි ගණන් වළඳලා තියෙන්නේ මෙතෙක් කල්. අපි කාපු ප්‍රමාණය කොච්චරද කිව්වොත් කෝච්චි ලෝඩ් ගණක් වෙන්න පුළුවන් කියලා ඥානපෝනික ස්වාමීන් වහන්සේ ලියලා තිනවා මේ සතර ආහාර ගැන ලියපු රචනේ. කොච්චර කෑවත් පැයෙන් පස්සේ ආයේ කන්නේ පැය බුලිමියා වගේ. ඊට පස්සේ මේ කොට්ට මෙට්ට ඇඳ ඇතිලි යාන වාහන වලට බලන්න දවසින් දවසට ඉන්න කාර් මොඩල් මොන තරම් සුකෝබෝගී දේවල් අරගෙන දිනන මොකෝ මේ අපි නිවන් දක්කන්නද? එහෙම නැත්නම් මේ ඉන්ටර් සිටි එකේ ගිහිල්ලා නැත්නම් ඉන්ටර් කූලර් එකකින් ගිහිල්ලා නිවන් දකින්නද? නෑ මිනිස්සු හරි ආසයි. මම හයිවේ එකේ ගියාලු එතකොට තියෙ මේ කාලේ දින හැටියට මම කියන්නේ ලක්ෂ 350කෝ 600ක විතර වාහනයක් ඒකට ඉස්සෙල්ලා ගිහිල්ලා වාහනේ කිවලු වහම නැතර කරන්න කිව්ල බාරයිනේ මෙන්න මෙච්චර ලක්ෂ ගාණ තියෙනවා වාහනේ දීපන් මට. තරබන්ශයයිතින් පේපර්ස් ක්ලියර් කරන අතරේ මේ වාහනේ ගත්තාම ඒක දෙවිව කැමති නෑනේ. නෑ මම හම්බට දෙන්නේ නෑ කොහොමද වාහනේ මං ගන්නවා. මං ටැක්ස්ලා යනගෙන ආවේ. මෙන්න සල්ලි තියෙනවා කාර් එක දීලා බලය. උදා ලොකම කාර් එක ගත්තයි කියන තියෙන ආසාව. චීවරධාරියෙක් කරලා තියෙනවා. ඒ තරම්ම මේ නැතිම જાති කිව්වොත් දැන් අපි දැනගන්න ඕනේ දැන් මේ වෙනකොට කී දහහක් රෙජිස්ටර් වෙලා ඉන්නවද කියලා හන්දට ගිහිල්ලා ඉන්න. ඒ වගේම මෑතකදී ඇරියා මේ යන්ත්‍රයේ දැන් මේ දවස්වල අඟහරු ලෝකේ ෆොටෝ එවනවා බුක් කරලා තියෙන කට්ටිය. මුදෙමි කරපු නැති දේවල් කරන්න. ඒව යන්න.
බුද්ධමාතාවක් තියෙන කෙනා බාහිරාවර්ති වෙන්න නම් මේ ඇතුළට එන්න නෙමෙයි විපස්සනා කියනවා කියන්නේ ඇතුළට එන එක නෙමෙයි චිත්තවිසුද්ධිය කියන්නේ බාහිරයට යන්න නම් චීන කණ්ණාඩි තියෙනවා දුරේක්ෂ තියෙනවා අන්වීක්ෂ තියෙනවා අවුනේ අම්මේ පලාතක බුදු කෙනෙක් නැහැ පලාතක ධර්මයක් නැහැ පලාතක සීලයක් නැහැ පලාතක සංඝයා නැහැ ඉතින් අපි තේරුම් අරගන්න ඕනේ ඒ වගේ දියුණුව වෙනකොට ලාභ සත්කාර අඤ්ඤෝයි භික්කවේ ලාභ සත්කාරෝ අඤ්ඤෝයි නිබ්බාණ ගාමිනී පටිපදා ඒ පැත්තට අපිට 100ට 100ක් නොගෙහින් බෑ රට යනවනේ නමුත් අපි දැනගන්න ඕනේ ඒකට වසී වුණොත් මේ නිවන පැත්ත එහෙම නැත්නම් අපි සිවුර දෙනකොට සිවුර ගන්නකොට කියාපු වචනේ අන්න ඔය දෙක මැද සම්බර කරන් ඉගෙන ගන්නවා නම් කාමච්ඡන්දේ වෙනුවට ඒකාග්‍රතාවේ බෑ ඇත්ත මොකද අපේ හිත හදලා තියෙන්නේ මේ පණින හිලෙවෙක් වගේ ඒ චිත්තක්ෂණ දෙකක් හුස්ම රැලි දෙකක් පීවර දෙකක් තියාගත්තා නම් කියන්නේ අපි කඩලා ඉවරයි කියලා. පුළුවන්. කඩන්න පුළුවන්. මං කරලා තියෙනවා. හැබැයි ඒක తాවකාලික ඒක බොහොම තදංගයි. ඒ වෙලාවේ කඩන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේක බිඳලා දාන එක තමයි එහෙම නැත්නම් අපි කියනවා විස්කම්බණය කිරීම තමයි චිත්තවිසුද්ධිය කියන්නේ. ඒක පෙන්නනවා අපි වැවක් තියනවා කියලා හිතියොත් එහෙම ඒ වැවේ ගොඩක් පාසි බැඳිලා බැලුව බැල්මට තනකොළ පිටිනියක් වගේ තියනවා කියලා අපි හිතමු. සමහරට සල්බීනියා වැවිච්චාම පාසි බැඳිච්චාම මෙහෙම තමයි තියෙන්නේ. දන්නේ නැති කෙනෙකුට කිව්වොත් ගිහිල්ලා තියෙන අරගේ වතුරයක් කරපදින් කියලා ඊමංශ කියන මොන වතුරද? ඒකේ වතුර නෑ. ඒක නිකන් තනකොළ පිටිනියක් කියලා. නම් ගිහිල්ලා කලින් එහාට මෙහාට පොඩ්ඩක් කිරුවොත් වතුර අඩිය වතුර තියෙනවා උඩ තියෙන තන්නි ක්‍රම ඒ පාසි තට්ටුවක් එහෙම නැත්නම් ජලජ ශාක තට්ටුවක් ඉතින් කරලා පෙන්නුවොත් මම කලේ ඔබල ගන්න පුළුවන් ඊට චිකමං ආයෙ ඇවිල්ලා අර පාසි වලින් පෑහෙනවා අර හිල වැහෙනවා ඉතින් ඒ වගේ තමයි අපේ හිතේ ඕනම වෙලාවක යට අර පිරිසුදු වතුර තියෙනවා සත්‍ය වෙන්න පුළුවන් ආනපන දකින්න පුළුවන් ඇවිදිනකොට පියවරක් දකින්න පුළුවන් කෑම කන එක දකින්න පුළුවන් නානකොට සම්පාසු කරනකොට ඒක දකින්න පුළුවන් ඒක කඩන්න බෑ පාසි වලට බෑ කවදාකවත් යට වතුර තියෙනවා කියලා දන්න මිනිස්සයා මනසයා නොම කරින්න හිතන්න මොකක් හරි කලයක් කරන හුද්දට මේක කලත්තු කරලා පාසි එලවලාම දැම්මයි කියලා සෑහෙන දුරකට එතකොට ඕන ගානකට වතුර ගන්නකම් අර වතුර කඩ පෑදෙනවා. නමුත් පාසියල ස්වභාවයේ තමයි පැයක් විතර යනකොට ආයෙසරයක් අරක වහලා දාන. අර එක කලයක් ගන්නකොට තරම් තීරයකට අපි තදංග නිම්පුතිය කියනවා. තදංග වශයෙන් චිත්තවිසුද්ධියක් ලැබනවා. විස්කම්බණය වෙනකොට විනාඩි 10ක් 15ක් ඉන්න පුළුවන්. ආනාපානේ දෙකක් නෙවෙයි. විනාඩි 10ක් 15ක් ඉන්න පුළුවන්. පරියංකය ආනාපාන සක්මන් කරනකොට මට සෑහෙන පියවර ගානක් එහා පැත්තේ යන්න පුළුවන් කියලා අපිට තේරෙනවා අර එලි වෙච්චි නැත්තම් පහති නැති වතුර පේන ප්‍රමාණය වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට අර සීල විසුද්ධිය පිළිබඳ සෑහෙන සාධකයක් අපිට ලැබෙනවා. සීල විසුද්ධියක් හරි ගිහලා නැත්තම් ඕක වෙන්න බෑ. ඒක නිසා ඒක හරියනකොට තේරෙනවා මම ළඟ තියෙන සීල සෑහෙන වැඩේට ඇති. ඒක නිසා අපි ඉදිරියට මේ චිත්තවිසුද්ධි වැඩපිළිවෙල දිගට යනකොට කල්යාණ මිත්‍රය ඇසුර කරනකොට සද්ධර්ම ශ්‍රවණය කරනකොට ඒ ගැළපෙන තැන්වල ඉන්නකොට ඉබේම අර සීලේ වර්ධනයක් සිද්ධ වෙනවා. ඒකේ ලකුණ තමයි ඇත්තම වර්ධනයක් වෙනවත් කියන ලකුණ තමයි අර තදංග වශයෙන් තිබුණ එක විස්කම්බන වශයෙන් අපිට වැඩි වේලාවක් ඉන්න පුළුවන් නම් අය කාගෙන්වත් චරිත සාහිතක ඉල්ලන්න එපා. පැහැදිලිවම තමයි තේරෙනවා මේ මට අවශ්‍ය නම් මේක මගේ අවසාන භවය කරගන්න පුළුවන් මේක මම පශ්චිම භවිකයක් වෙන්න පුළුවන් මට මේක අල්ලගෙන යන්න පුළුවන් මොකද වැඩි වෙලාවක් කෙලස් නැතුව පවත්වන්න පුළුවන්